బ్రహ్మాంస ఆంధ్రు అంటే కరుణాయక గ్రంథుడు బలి పేదొలహ ప్రస్తియాదు కరోమి ఉన్వహాన్సేట సిందుకొల హిరిహరయాన్ పిడిబంద పహుగే దవసల కథా బహట లాక్కున మే పిడిబంద ఉన్వహాన్సే పర్త్నువర బోధిజ్ఞాన ఆశ్రమేదీ కల అదహస్ ప్రవసీమాక్ గ్యాన పత్రే విస్తరే ගෙනෙන සම්මුදිත සමරේක්‍රම මහතා මෙහිමයි කිව්වේ. දන්න මම ශ්‍රී ලංකාවට ගිහිල්ලා යලි ඔස්ට්‍රේලියාවට ආව විතරයි ශ්‍රී ලංකාවේදී මම දේශනා කීපයක්ම පැවැත්තුවා. මේ වார்த்தාවේ තියෙන්නේ අපි මේ ඉරිදා වෙසක් උත්සවයට සහභාගී වෙන සූදානම් වෙද්දී ඔහු මේ ප්‍රශ්නේ නැගුවේ. එවන් පසුබිමකේ වැදගත් ප්‍රශ්නයක් මම නැහැ බුදුන් වහන්සේ පොදුනේ ඔස්ට්‍රේලියාවේ කියලා නිශ්චිත පිළිතුරක් දුන්නා. එයින් මම බුදුන් වහන්සේ ඔස්ට්‍රේලියාවේ ඉපදුනා කියලා අදහස් කළේ නැහැ. එයින් බුදුන් වහන්සේ ශ්‍රී ලංකාවේ ඉපදුනා කියන අදහස වගේම ඔස්ට්‍රේලියාවේ ඉපදුනා කියන එකත් මෝඩ අදහසක් බව පෙන්වා දෙන්නයි මට ඕඩුනේ කියලා සඳහන් කළා තිබුණා. මේ අනුව උන්වහන්සේගෙන් අප රටේ බෞද්ධෙක් ප්‍රශ්නයක් අහලා තියෙනවා. ප්‍රශ්නේ වැදගත්කම නිසාම උන්වහන්සේ උත්තර දීලා බුදුහාමුදුරු ලංකාවේ පුදුනාද කියන විදිහට අහපු ඒ ප්‍රශ්නෙට අදාන එක්වරම උත්තර දුන්නේ නැහැ. බුදුහාමුදුරු ලංකාවේ නෙවෙයි ඕස්ට්‍රේලියාවේ. උන්වහන්සේ එහෙම ක්ෂණික උත්තර දුන්නා. ඒ ලංකාවේ මනුස්සගේ ගොම් ප්‍රශ්නෙට උත්තර දිය යුතු හොඳම ක්‍රමේ එහෙම නිසායි ඒ විදිහට කිව්වේ. උන්වහන්සේම එහෙම කියන්න හේතුව සඳහන් කරනවා. උන්වහන්සේ මොකද්ද කිව්වේ? බුදුහාමුදුරු උපන්නේ ඕස්ට්‍රේලියාවෙත් නෙමෙයි, ලංකාවෙත් නෙමෙයි. උන්වහන්සේ උපන්නේ ලුම්බිනියේ. මුළු ලෝකයේම පිළිගත් ඒ අදහස බොරු කරමින් සිවසේනා වගේ සංවිධාන වලින් ලැබෙන මුදල් වලට කෑදර බෞද්ධයන් විදිහට පෙනී ඉඳිමින් බුද්ධාගමට හතුරුකම් කරන පිරිස්වල මෝඩ අදහස් විඳින්නට ඕන නිසායි උන්වහන්සේ වැනි ලෝක පිළිගත් ස්වාමීන් වහන්සේ නමක් ඒ විදිහට ප්‍රකාශ කළේ. අපේ රටේ මිනිස්සුන් හරිම මෝඩයි. එනුත් සිංහල බෞද්ධාව ඕන ඕන විදිහට අන්දන්න හරිම ලේසි. ඒ නිසාද ලංකාවේ බුද්ධ ආගම අවුරු ජාලාවක් වෙලා. මුන්ට ඕන එකම දෙයයි බෞද්ධෝ බේද කරලා වෙන් කරලා මේ බුද්ධ ආගම නැති කරන්න. මේවැ විපාක මම පෙන්නන්නම් ඇස්පනා පිටම. මේ වෙනකොට බුදුහාමුදුරු ලංකාව පන්නාය කියන මිත්‍යාව කී දෙනෙක් ගෙන යනවද? මේ මුසාවේ තරම පේනවනේ. මේ ව්‍යාපාරයේ ගෙන යන අය අතර ඇති මතභේද විරුද්ධවාදිකම් බැලුවම ඒවා පේනවා. මුලින්ම මේක කිව්වේ වහරක අබේ. ඔහු අවසාන කාලේ දුක් විඳලා මැරිලා අභීති මහනරකාදී දුක් විඳිනවා. දැන් ඔහුගේ ගෝලයෙක් තමයි පතිර ආරච්චි. පුරාවිද්‍යා ආයතනයේ හිටිය ලොරි ඩ්‍රයිවර්. ඒ මිනිහා දන්න සෙල්ලිපියක් නැහැ. ඒ මිනිහා ඒ දවස්වල යන්නේ නම් නැතුව හිටියේ පන්සල්ලියෙන් ධම්මාලංකාර කියන දැන් ওই චීවරධාරී මිවන පලානේ. ඒ මිනිහා ඔය මිවන පලානේ ගෙදරින් ගහලා පන්නලා එයාගේ ගෑණි මිනිහත් එක්ක එකතු වෙලා මේ ව්‍යාපාරෙ දිගට ගෙන යන වැඩ පටන් ගත්තා. මිවන පලානේ කොහොමත් මහ සක්කිලි වැඩනේ කරන්නේ. පතිර ආරච්චිම කියන විදිහට ඔය මිවනයා කියන එක මහවල් මිනිහෙක් මං ගෑනුත් එක්ක නිදාගත්ත කියලා මට කතන්දර හැදුව කියමින් නොයෙක් ආකාරයෙන් නින්දා කළා. මුන් කරන කාලකන්නේ පවුකාර වැඩවලට මෙලොවම විපාක දුන්න හැටි තමයි ඒ. ඒ විතරක්ද මිවන පලානේගේ ගුරුවරයා වහරක උන් දෙන්නත් එකිනෙකාට විරසකයි මඩ ගහගත්ත. පුළුවන් නම් ඕකුන් දෙන්නම පාතාලෙන් වගේ මිනිමරා ගන්න.
වහරකය තමයි ඔය මියෝන පලානේ පිස්සව මහන කළ. පස්සේ මොනවද වහරක කිව්වේ? ඔය මීවනයා මගේ නම විකුණලා මිනිස්සු මුලා කරලා මුදල් සම්බාධන් කරපු නිසා මං ඕකව පැන්නවා කියලා. ඔන්න පින්නතුනේ බෙර ගහගෙන ගංවලට ගිහලා මේකව බලන කියන්නේ ඒ වගේ තුච්ච මිනිහෙක්ව. තේරුණා නේද? කාලකන්නේ වැඩ කරන්න එපා, පව්කාර වැඩ කරන්න එපා, තොපේ දරුවන්ටත් හෙන ගහනවා, ඒක හිතපල්ලා. එතකොට එහෙම කරන මේ මෙවන පලානෙව දැන් බලන්න මොකද්ද කරන්නේ. මෙවන පලානේ වහරක ගැන කිව්වේ මෙහෙමයි. වහරකයා ඕකා බුදුහාඳුරුවන්ගේ කියලා මා ළඟ බුදුහාඳුරුවන්ගේ කාලේ හිටියේ, කාලේ මං ළඟ හිටියේ හරප්පට්ටි හොඳම ගොන් තඩියා. කවුද මේ කියන්නේ? අර තමන් වහන කරපු වහරක අබේ ගැන කියනවා මීවන පලානේ මගේ හරප්පට්ටියේ හොඳම ගොන්තඩියා. කවුද වහරක? වහරක දුස්සීල මන්තර ගුරුකම් කරනවා. අට එක අට පෙරකරේ 10කට 15කට විකුණන මහා බිස්නස් කාරය. මේ තමන්ගේ ගුරුවරයා ගැන කියන්නේ. හොඳේ. එතකොට හොඳටම මෙහෙම අපහාස කරගන්නවා. මෙහෙමනේ අහනවා වහරකගේ මිනිහෙක්ගෙන්, වහරකයා මලේ මොනතරම් දුක් විඳලද? මුන් දෙන්නට මුලේ මොකද්ද? බුදුහාමුදුරන්ගේ උතුම් චරිතයේ කෙලසපු එක. බුදුහාමුදුරන්ගේ ධර්මයේ විකෘති කරපු එක. මේ ආත්මේ විපාක පරිසම් දුන්නා. එනිසා පින්නතුන් හිතන්න මම මෙතන ඉඳගෙන කියනවා මූපස් යන උන්ට ඒ කාන්තේම දරුවන්ටත් හින හත ගහනවා මේ කරන පව්කාර වැඩේට. මිවන පලානයට තව ටික දවසක්කින් පණුව ගහලා මිවන පලානය අවිච මහ නරකාදී උපදිනවමයි. මේ දිහා බලන් හිටියේ තවත් දෙමළ කොටියෙක් ඉන්නවා. මිවන පලානය හැමයි කියන්නේ අපි නෙමේ, දෙමළ කොටිය කියන්නේ මේ අග්ග ධම්මට මේ මිවන පලානය. එතකොට මෙයා හොරට සිවුරු පුරෝ ගත්ත අරිය කම්මට්ටහන සංවිධානයක් ඒ වගේ සිංහලයක් පිටවාගෙන බුදුහාමුදුරුව ලංකාව පන්න කියලා පලාගල පැත්ත වනසනවා. ඒ පැත්තේ මිනිසුන් හරියට හිරියල් කරනවා. ඒ පැත්ත නොසන්සුන් කළේ මේ කියන අරිය කම්මට්ටහන සංවිධානය අග ධම්ම කියන මේ හොර පූසාරිය. එතකොට දැන් මෙයා වටේත් ඉන්න ඉංජිනේරුවෝ ඉන්නවා, නීතිඥයෝ ඉන්නවා. පින්නතුන් දන්නවනේ කවදාකවත් ඉංජිනේරුවෙක් නීතිඥයෙක් පන්සල්වල හැපැටලා ඉන්නවද? මුන්ට පිටරටින් සල්ලි හම්බෙන්න ඉඳා බුද්ධාගම විනාශ කරන්න මුන් මේ හැදිලා ඉන්නේ. මුන් කියන්නේ අපි මේ උතුම් බුද්ධ ශාසනයට වැඩ කරනවා කියලා. අග්ගධම්ම චීවරධාරිය මේ වෙන පලානය වගේ ලංකාවේ විශාලව රජගහ, ලුම්බිනි, බුද්ධගය කියන ඒ ස්ථාන පෙන්නන හොඳට. සූර්ය ගුණසේකර කියලා පාදට බල්ලෙක් ඉන්නවනේ නාකි, ඌ දෙපැත්තට මුල් පන්දම් දෙනවා. ඌ දන්නවා මේ වෙන පලානයත් එක්ක මේ හරිය මග්ග කම්මට්ටාන කියන උන් විරුද්ධයි. මොකද ඌත් එක්කත් සාකච්ඡා ඌට ඕන සල්ලිනේ. සූර්ය ගුණසේකර නාකියෝ ඊට වඩා හොඳයි, ස්පාය එකක් දාගෙන ගුවේසගෑනු ටිකක් ගැන තියාගෙන වගේ බලු වැඩනේ කරන්නා කියලා. ඈ නාකේ එක වෙලාවකට මෙවුන පලානගේ අර ඉන්න උන් එක්ක එකහො වෙලා වැඩ කරනවා. ඒ අනිත් වෙලාවට මෙහෙට ඌට ඕන මොකා අම්ම විකුණන හරි සල්ලි හම් කරන්න. මේ වගේ කාලකන්නේ ටිකක් හොයාගෙන යනකොට මට විරුද්ධව එන්න එපා එකෙක්වත්. එනවනම් මුන් කියන්නේ වැත්තද කියලා බලන්න ඕන. ඒක අද බුද්ධාගම විනාශ කළ මේ කාලකන්නේ. ඉතින් පින්නතුනි මේ කියන මියන පලානේ කොරට චූරු දරාගත්ත කාලකන්නේ පස්සේ යන්න එපා. මන් දන්නවා අපේ ගමේ මේ කාලකන්නේ පස්සේ ගිහිල්ලා ගුණදේ එකකුට පිස්සු හැදුනා. තව එකෙක් හතර හන්දි කැඩලා දැන් රෝද පුටුවෙන් ඉන්නේ. ඒ නිසා අග්ගධම්ම කියන එක වහරකයාගේ ගෝලු, මියන පලානේ කියන මේ සත්පුරුෂයා
දහම් විකෘති කරමින් බුදු සිරිත විකෘති කරමින් කරන අපරාධය ජෙරම් පාස්ටට වඩා පරපතලයි, තානියට වඩා පරපතලයි. ඒ නිසා නීති ගේන්න, මෙම ඔක්කොම නීතිය හමුවට ගේන්න. බුදුහාමුදුරුවන්ගේ මෑණියන් වහන්සේ බුද්ධ මාතාව මෙවැනි පලානේ හැරීට රෙද්ද ගලවලා බැලුවා වගේ යෝනිය නැහැ, පුල්ලිංගේ තියෙන්නේ. ඒක මදිද මෙයා කාට විරුද්ධව නඩු ගන්න? කතා කරන්න එපා, මට දොස් කියන්න එපා. ඒ වගේ පාහර වැඩ කරන මූන්ට දරුවන් දෙන්න ඕන.